මේ තියෙනවා ඔයාට ටැබ් එකකින් හරි මේකේ ටැබ් එකකින් හරි ඊට පස්සේ ෆෝන් එකකින් හරි බලනවා නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට ට්‍රේඩින් වියු ඇප් එකේ පෙන්වන්නේ. හරි. ඊට පස්සේ ඔයාට chart එකට යන්න ඕන නම් මේ යටින් තියෙනවා watch list chart ideas news කියලා මේක chart කියන එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන යටින්ම තියෙනවා AAPL කියලා තනම. හරි. එතනින් තමයි ඔයාට අවශ්‍ය coin pair එක තෝරගන්න පුළුවන් වෙන්නේ. අපි ගමු BTC USDT. හරි. එතකොට අපි perpetual ඒ කියන්නේ future trading වලට තෝරගනිද්දී P කියන කොටත් ගහන්න. එතකොට ඔයාට perpetual කියන category එකකින් එනවා. Platform එක බලන්න binance දකුණු අත පැත්තේ binance bybit bitget එහෙම තියෙනවා binance platform එක තෝරගත්තා currency එක ආවා ඔයාට ඇඟිලි දෙකක් තියලා මෙහෙම zoom out zoom in කරගන්න පුළුවන් එක market එක ඔයා කැමති විදිහට මෙහෙම හදාගන්න හරි ඊට පස්සේ ඔයාට time frame එක අපි currency pair එක select කරපු තැනට ඉස්සරහයි 1ID කියලා අකුරක් තියෙනවා මෙතන පල්ලෙහා ඒ ක්ලික් කරාම අවශ්‍ය ටයිම් ෆ්‍රේම් එක බලා ගන්න පුළුවන්. අපි 15 මිනිත් කියන එක දැනට ගමු. right. ඔන්න. ඊට පස්සේ ඔයාලට මේකට ඉන්ඩිකේටර් සෙට් කරගන්න ඕන නම් මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඒකේ තියෙනවා ඉන්ඩිකේටර්ස් කියලා. ඒකෙන් ඔයාලට RSI එහෙම නැත්නම් moving averages හරි. ඔන්නම එකපාරක් උඩ ක්ලික් කරාම මෙන්න මේ moving average එක වැටෙනවා. හරි. ඊට පස්සේ pencil එක icon එක පල්ලෙහාම තියෙනවා. මේක ක්ලික් කරලා ඔයාට මෙතනින් tools හොයා ගන්න පුළුවන්. Trend lines. ඒ කියන්නේ lines පාවිච්චි කරනවා නම් පළවෙනි එකේ trend line, info line, angle, horizontal line, horizontal ray, vertical line, ඒ lines වලට අදාළ දේවල් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාට Fibonacci levels මේ දෙවෙනි එකේ තියෙන ඒවා දැම්ම අවශ්‍ය වෙන්නේ නැහැ. Geometric shapes, brush, highlighter, rectangle කියන category එකේ තියෙනවා. Circle, ellipse, path කියලා option එක. මෙන්න මේ path කියන එක select කරලා පස්සේ තමයි මෙහෙම ඔයාට path එක මේ විදිහට. මෙන්න මෙහෙම market එකේ අඳින්න ඕන වහම ඔයාට අවශ්‍ය තැනට ගෙනියලා මෙහෙම එකපාරට touch කරන්න මෙන්න මේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ මේ path line එක click කරාම. හරි. ට්‍රෙන්ඩ් ලයින් එකක් නම් මෙන්න මේ කර්ස් එක අරන් ගියා තිබ්බා ගැහුවා හොරිසොන්ටල් ලයින් එකක් නම් මෙහෙම ගත්තා වදින්න ඕන තැන මෙහෙම ක්ලික් කරා තිබ්බා හරිද එතකොට ওই ටික තමයි ඉස්සල්ලාම ඔයාලට ඕන වෙන්නේ මෙහෙම පල්ලෙහාට ගිහින් ඔයාට අවශ්‍ය කරන ඕනම ටූල් එකක් හොයාගන්න පුළුවන් හරිද හරි එතකොට මේ ටූල් එකෙන් ටූල් එකට එක්ස්ප්ලেইন එකක් මම දෙන්නම්. එතකොට මම හිතුවා දැනට ඔයාලා ඉගෙන ගත්ත දේවල් එක මේ ටික ඇති වෙයි කියලා වැඩි ටික කරගන්න.